මම සමුද්‍ර ප්‍රසාද්. හයි, මම රාහුල්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆිෂින් ෆෝ ආන්සර්ස්. පටංගමුද? පටංගමු. ඔයා පටංගන ඉස්සෙල්ලා ශානුද. මොකද්ද පාට? මම ගන්නවා නිල් පාට. හරි. හරි ප්‍රශ්න අහන්න වාගේ. හරි. හරි එහෙමනේ. එහෙනම් ඉතින් මං කහ පාටද? පටංගමුද? පටංගමු. ඔව් පටංගමු. නෑ නෑ මම පටංගනවා. පටංගමු. අම්මම. ඔව් එද රෝත නැතර එන්නේ. අයියෝ. හරි. මේ ලේසියක් අහන්න. බයත් එක්ක. ඊළඟ ෆිල්ම් එකට හරි සනුද්‍රි නෙත්මි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න කිව්වොත් කවුද තෝරගන්නේ? මාර ප්‍රශ්නයනේ. ළඟ තියාගෙන ඊළඟ ෆිල්ම් එක ඉතින් මොකක්ද කියලා දැනගන්න එක ඉස්සෙල්ලා ඉතින් කොහොමද මම නෙමෙයිනේ ගන්නෙ. හරි එහෙම නෙමෙයි. ඔයත් මම දෙන්නාම ගන්න. ළඟ පාන්න. දෙන්නාම ගන්න. හැම කතාවෙම දෙන්නම නේ. නම ගන්න. හැම කතාවෙම ඔයාලට එහෙම ඩබල් ගේම් ගහන්න බෑ. දෙන්නාම ගන්න. එකක් කියමු අපි. කොහොමද ඉන්නේ කියන්නේ? ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටේ වැඩිපුරම කැමති සීන් එක මොකක්ද? ඒක මමත් දන්නවා ඔයාගේ මොකක් සීන් එක කියලා. නෑ නෑ කීපයක්ම තියෙනවා. හරි. වැඩිපුරම කැමති එක මගේ ජීවිතේ පළවෙනි වතාවට මට පිරිමි කෙනෙක්ගෙන් කනේ පාරක් ආවා. මගේ තාත්තවත් මට ගහලා නැහැ. මේ මං ඒ සිනේට ඇත්තටම ආසයි. ආස හේතුවක් කියන්නම්. මොකද එදා දවසේ මම ෂූටින් කරන අතරතුරම දවසම මම අඬන හිටිය මතකද? ඒ සීන් එක මම හිතන්නේ පුදුම නැචරල් විදියට ආවා. අපි හරිම මම හිතන්නේ සාර්ථකව කරපු සීන්යක්. ඔයා මට ගහන්නත් කිව්වා. ඔව් මම ගහන්න පර්මිෂන් දුන්නා. අත දිගලා ගහන්න කිව්වා. එකයි ගහන්න කිව්වා පහක් විතර ගැහුවා. කොහොම හරි කමන්නේ. ඒක ලස්සනට ආවා. මම හිතන්නේ හැමෝම සීනේ කැම. ඒක ඊට පස්සේ ආයෙත් තියෙනවා අපේ වෙඩින් සීන්ස් වලට මම කැමති. එහෙමම තියෙනවා ඉතින්. අනිත් ටික බලන අය ඩිසයිඩ් කරයිනේ හොඳ කියලා. තවන්නේ? ඔයාගේ. කද්දේ බාරහන්නේ දැන්. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ රූගත කිරීම වලදී වැඩිපුරම කේන්තිගේ අවස්ථාව. දැකලම නෑ මම. කේන්තිගේ අවස්ථාව. එකක් කියන්නද නෑ කියන්න එපා. මම හිතන වඩ ගහපු එක තමයි ඉතින්. ඒක කේන්තියක් ගන්න එපා මම ගහන්න. ඇත්තට කේන්තියක් එහෙම කේන්තියක් ගියේ නෑ. එහෙම කේන්තියක් ගියේ නෑ. එහෙම කේන්ති මොකද අපි හරි රිලැක්ස් වෙන්නේ අපි මේ කරන්නේ. ඉතින් කේන්තියක් කියනනම් හරි පුදුමයි. අපි වඩ ගහපු එක අපි ඉතින් මූඩ් එක ගත්තයි ඉතින්. හරි මම වඩ ගහන්න මාරම අප්සෙට් වෙන්නේ. ඉතින් මම එහෙම ගහන්න. තාටත් එහෙම ගහන්නේ නෑ මම. චනුද්දි කොමර ගහන්න කියලා. ඒකයි මම ගහුවේ. කරක්ට් එකකින් කරන් ඉඳව. ඉතින් එහෙම හේතු ඔව් ඒකින්ද කරේ. තරහනම් ගියේ නේ මමත් ඒක ගන්න. අනිත් තරහ යන ගියද්ද නේ අපි කියන්නේ. අපිත් එකම හරි. අපිට කේ නැත්තම්. වාසවයි තමයි කියන්න තරහ යන්නේ අපි. හරියටම හරි. ඒක හොඳට උත්තර දේ වාසව. එන මන්නේ දැන්. කහපාන. වැඩිපුරම ට්‍රැවල් කරන්න කැමති කොහෙද? කොහෙද? ඔව්. ලංකාව ඇතුළේ නම් මම වැඩිපුරම කැමති down south යන්න. මම මුහුදට පුදුම ආසයි. මුහුදට පිස්සුවක් තියෙනවා නේ. පොඩි ගැටේන. ඉතින් මම down south කියන්නේ මම ගෝල් ආසයි. වැඩිපුරම ගෝල් තමයි ආස. මට ගෝල් ෆෝට් එක ඇවිදලා ඉදින්න පුළුවන් ඕන තරම්. දවස මිදීනේ. ඔව්. ඒකනේ මට අවුවත් ප්‍රශ්නයක් නෑ. මම අවුවේ හැරි මම ගෝල් යනවා නම් පුදුම ආසයි. ඒ ඇරෙන්න මම මේ ගස් කොළන් සීතල පැති වලට ආසයි. එහෙම බැලුවොත් down south කිව්වොත් ගෝල් නැත්නම් hill country පැත්තෙන් ගත්තොත් මම වැඩිපුරම ආසයි ඇල්ල. මම ළඟද ගියා ගිනිගත් තියෙන. කැලයක් අස්සට ගියා ඒ පැත්තට මම ආසයි. හැබැයි රටින් පිටනම් මං දන්නේ හේතුවක් මම ආසම ඕස්ට්‍රේලියාව වලට ගිහිලා තියෙනවා ඕස්ට්‍රේලියා. ඕස්ට්‍රේලියා ආසයි. හැබැයි ගිහිල්ලා නැති රටවලින් මං ආසයි බාලි වගේ ට්‍රැවල් කරන්න. නයිස්. ඔයගෙ තියෙන මාස. ගොඩක් තියෙනවා. ඔකේ ඔය ප්‍රශ්නේ තියන්. කොම සනුද්‍රි තමයි. සනුද්‍රි, සජානා, ජනිතා. මේ තුන්දෙනා අතරින් වැඩිපුරම කැමති කෝස්ටා කවුද? නෑ මේ මෙහෙමයි. ඇත්තට කියන්නේ මම ඉන්නවා කියන මගේ නම බොරුවට කියන්න එපා. මෙහෙමයි. ඇත්තටම මියුසික් වීඩියෝස් වලින් يعني දැන් ඇත්තටම ෆිල්ම් එකක් නිසනුවත් එක් කරේ. මියුසික් වීඩියෝස් කියන්නේ එක හරි. ඔය මේ මේ දෙයක් හරිද ඉතින්. සාමාන්‍ය කියන්නේ මෙහෙම නෙමෙයි. ෆිල්ම් එකක් කරා කියන්නේ ෂනුවත් එන්න. හා එහෙනම් අපි දැන් වා ඉඳ කියනෝනේ මං කැමති. හරි ඔකේ එහෙනම් අපි මියුසික් වීඩියෝස් වලින් කියමුකෝ නේද? මං වාතේ මියුසික් වීඩියෝස් කළා නෑ. ජනිතා and සජානා.
හරි දෙනගේ එක්කෙනෙක් දෙන්නම ඉන්න ලිස්ට් එකේ. මම කිව්වනේ ඕන කෙනෙක් කියලා. හරි මියුසික් වීඩියෝ දැන් වානේ ගාලා. හරි. චනිතා හම්බ. හා. මන්නේ ඇහුවේ ඔය. ආ තව එකක් අහන්න ඕන බලන්න. ඕකේ. චිත්‍රපටිද ටෙල් නාට්‍යද? අන්න හොඳ ප්‍රශ්නේ. මාත් එක අහන්න හිටි. අයියෝ. දැන් එහෙමයි මම වැඩිපුරම කරලා තියෙන ටෙලි නාට්‍ය. හරි. ටෙලි නාට්‍ය මම හිතන්නේ මම 10ක් 12ක් විතර කරලා තියෙනවා. චිත්‍රපටි වලට මම පොඩි කාලේ තමයි ආසයි. එකක් මහන්සිය ටෙලි නාට්‍ය තරම් අවුරුදු ගණන් යන්නේ නැහැ. හැබැයි ඔව් චිත්‍රපටියට මම හිතනවා මම කැරක්ටර් එකකට හරිම ගොඩාක් ලොකු උනන්දුවකින් කරයි චිත්‍රපටියක්. දැන් අපි මේ ආදරණීය ප්‍රාර්ථනා වුණත් සම්පූර්ණ නැත්ද? ඔව් ආදරණීය ප්‍රාර්ථනා බහැලා ඉන්නවා. මම හිතන්නේ ටෙලි නාට්‍ය ගත්තත් කාලයක් ඇදෙනකොට පොඩ්ඩක් ඒකේ අර ඉන්ට්‍රස්ට් එකත් අඩු වෙනවනේ. අනිවාර්යයෙන්. ඒක නිසා මම මේ දෙකෙන් ආස වැඩිපුරම චිත්‍රපටි වලට. හැබැයි මම දෙකම කරන්න කෙනෙක්. ඒක නම් එකක් තෝරන්න නැහැ. හැබැයි මටත් ලේසුනා ශනුත් එක්ක රඟපාන්න. මොකද ශනු මේ කැරක්ටර් එකම ඇඉන්නේ. ඉතින් හරි ලේසුනේ ඇත්තටම වැඩ කරන ඕන ලා උදව් කරනවා. හැම කිසිම ශනු හිටියද? ළඟදිම බලපු අමතක නොවන හොලිවුඩ් ෆිල්ම් එක මොකක්ද? ළඟදිම බලපු මම නම් අඩුයි හොලිවුඩ් බලනවා. බොලිවුඩ් තමයි මම බලන්නේ. ළඟදීන් බලු මමත් එහෙම තමයි. අන්තිමට බලපු එහෙමද පළවෙනි ටෙන් එක බලලා. බැලුවම නැද්ද? නෑ. බොලිවුඩ් එකක් හරි කියමු බලමු. බොලිවුඩ් එකකුත් එහෙම මතක නෑ. මොකද අන්තිමට ආදරණීය ප්‍රාර්ථනා විතරද? මම එහෙම ෆිල්ම්ස් ඇත්ත කියන්නේ නැහැ. මම එහෙම ෆිල්ම්ස් බලනවා කියලා ගොඩාක් එහෙම ෆිල්ම්ස් බලන්නේ නැහැ. මම ෆිල්ම්ස් කැමති. එහෙම ළඟදීම කියලා මට පරණේව තමයි ගොඩාක් ආස පරණ. ඔය පොඩ පරණේව ඩාස් කියන්නේ. පරණ පොඩ මොල්ස් වල. මං එහෙම බල මතක නැහැ මතක නැහැ මට උඩට එන්නේ නැහැ කමන්න සෝරි ඊළඟ ප්‍රශ්නය බලන්න ඉන්න ප්‍රශ්නේ මාමනේ ඔව් දන්නවනේ කහ කහ පාට නියම ප්‍රශ්නය ප්‍රේමය ගැන ශනුද්‍රගේ අවංක අදහස ප්‍රේමය 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 එක ලොකු කක් පාර මම පොඩ සීරියස් වුණා හඳන්න එපා ටිෂු එකක් කොහොමද ඇන්නේ දන්නේ ඔව ඉස්සරහ තියෙන දේ උත්තර දෙන්නවා ගහපු හිඳ නෑ නෑ ප්‍රේමය කියන්නේ හරිම මම හිතන හැමෝටම ඕන දෙයක් මම සීරියස් එකක් දන්නේ අනිවාර්යයෙන්ම කමනේ වා කියන්නේ වට ඕනේ ඉතින් හරිම හැමෝටම අවශ්‍ය දෙයක් ප්‍රේමය මම කියන්නේ ප්‍රේමය හිමි වෙනවා එක දන්නේ නැහැ හැබැයි ප්‍රේමය කියන එක හැමෝගෙම ජීවිතේ කොටසක් මම හිතන්නේ ඇයි හරි හරි වා කියන්නේ මම හිතන්නේ ප්‍රේමය මම හරියට ප්‍රේම කරන කෙනෙක් මම මිනිස්සුන්ට මම හැමෝටම ඔව් මම හරියට ආදරය දෙන කෙනෙක් සතුන්ට කැමති නැහැ නේ කැමති නැත්ත නෑ මම බයයි මම පුදුම බයයි හැබැයි මම ඒ කියලා මේ සතුන්ට ගහන්නේ නෑ නෑ හැබැයි මම කැමති මම බල්ල පුසන්න කැමති හැබැයි මම බයයි සතුන්ගේ බයක මම දන්නේ ඒකයි කිව්වේ ඒක වෙනම කතාවක් මම කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රේමය ගැන කියමු මේ මම හරියට ප්‍රේම කරන කෙනෙක් සහ මම මේ විදිහටම අනිත් අයගෙන් උත් මම සාමාන්‍ය දුරකට ප්‍රේමය බලාපොරොත්තු වෙන දේවල් මම බලාපොරොත්තු නැහැ මිනිස්සුන්ගෙන් මට ඒ හා සමානව ආදරය කරනවා මම හරි කැමතියි මම හිතන්නේ මිනිස්සු හැමෝම ජීවත් කරවන්නේ ප්‍රේමය හැම තැනම ප්‍රේමය තියෙන හරි උත්තරය ප්‍රේම කරන්නේ ඔව් මගේ ආගමේ තියෙන එක තමයි හරි හරි දැන් ඔයා මම උත්තර දුන්නේ දැන් ඔයා මගෙන් අහන්න ඕනේ හරි හරි සැටලෙනවනේ මේක එකනේ ආවර හොඳයි බොලිවුඩ් ෆිල්ම් එකක රීමේක් එකක රඟපාන්න ලැබුණොත් වඩාත් කැමති චරිතය වඩාත් කැමතිම චරිතය මම ආසයි මේනේ ප්‍යාර් කියා කවුද ඉන්නේ ඒක ඉන්නේ සල්මන් ඛාන් සල්මන් ඛාන් ඉන්නේ මේක 90s 90s මං ආසයි මේනේ ප්‍යාර් කියා සෝරි කවුද ඒකේ ඇක්ට්‍රස් ඇක්ට්‍රස් කි නම මට යාගේ නම දැන් උඩ ටික පාරින් නෑ ඒක ඔර මතකද යාල් යාම මතකයි ඔය කාවද යාට ගන්න කැමතිද ඔයාවයි ඔයත් එක්ක බොරුවට මගේ නම කියන්න එපා ඔයාට ඇත්ත කියන්න කවුද කියලා දැන් ඔයා වැඩිපුර ප්‍රශ්න අහනවා දැන් මම ප්‍රශ්න පිට යනවානේ පිට යනවා ප්‍රශ්නින් පිට යන්න හොඳ නෑ ප්‍රශ්නින් හරි හරි මං ආසයි සල්මන් ඛාන් ඒ කැරක්ටර් එක මේනේ ප්‍යාර් කියා ඒක ලස්සනම ෆිල්ම් එකක් ඔයා මතකද දැන් මම බලන්න හද ගෙදර එක බාන ෆිල්ම් එක මම මාර මාසෙක සින්දු වලට ආසයි හා ඉතින් මං ආසයි ඒක කරන්න පුළුවන් ඒක ලොකු ලොකු බොක්ස් ඔෆිස් අපි වාසවයර දෙමු දෙමු වාසවයර අයිඩියා එක තව ෆිල්ම් එකක් කරන්න මේනේ ප්‍යාර් කියා යෝ ආයිස් මයිඩර් නෑ 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 කහ 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 ආව කහ කොම් පැටලෙනෝ ඔකිය මේ රන්වේ සිං වරුන් රන්වීර් කපූර් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වාගේ කෝස්ටා විදිහට තෝරාගන්නේ කවුද රන්වීර් සිං වරුන් වරුන් රන්වීර් කපූර්
ඒ තුන්දෙනාගෙන් කවුද අමන් දන්නව කවුද කියලා. අයියෝ. මං නෑ. කොහොම කියන්නේ? කවුද කියන්නේ? වරුණ. හරි? නෑ නෑ මෙහෙමයි. මම වරුණ මම නෑ 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 මාරුණා කියන්නේ මම ඇත්තටම ආසයි වරුණට. සිංහලෙන් කිව්වේ මාරු වෙලා. නෑ වැඩේ කියන්නේ ආ මෙයාට මෙයා බඳිනවා කියලා දැනගත්තාම මට පොරේ ආසාව ගියා. බ්‍රේක් වුණා. ඒ වුණාට මම රන්වීර් සිංහට ආසයි. රන්වීර්. හරි කියුට් නේ හරි කූල් හරි කියුට්. මම අනේ මන්ද මට හොඳනට මාස. හොඳනට බෑ මේකනේ. රන්වීර් කපූර් ලොකුව රස අර තරම් ආස නැහැ. හැබැයි රන්වීර් කපූර් බලන්න මම දන්නේ නැහැ. ඒක කියන්නේ ඔයා මක්කර කියන්නේ. හරි කමක් නැහැ මට හොඳනට ආසයි. රඟපාන්න හම්බුනොත් හරි වරුන් දවන්. වරුන් දවන්. ඕකේ. මම යනවා සයි. ඔව් අද මේ පටලවා. sorry sorry යන්නේ sorry. දෙන්නම් පටලව ගන්න. අයියෝ. රංගපාල තියෙන මියුසික් වීඩියෝස් වලින් වැඩිපුරම අමාරුවෙන් රංගපෑ නිර්මාණය මොකක්ද? වැඩිපුරම අමාරු ඒක මාර ප්‍රශ්නයක්. මොකද මම ගොඩක් මියුසික් වීඩියෝස් කරලා තියෙන වාසවත් එක්ක. හරිද? ඉතින් වාසවත් එක්ක අමාරුයි කියන්න බෑ. මොකද ඔයාත් දන්නවා වාසවත් එක්ක කොහොමද කරන්නේ කොච්චර ලේසිද කියලා. අර මූඩ් එක අමාරුයි කැරක්ටර් විදියට අමාරු මං හිතනවා එක මං දන්නවා ඔය දන්නවද ඒක මං හිතන්නේ ශාරදා ඔව් ශාරදා ශාරදාගේ පොඩ්ඩක් පොඩි චැලෙන්ජ් එකක් වුණා මොදාක අතක් මේවා ග්‍රීන් ස්ක්‍රීන් මේවා කරලා එන පොඩි සීන් ගොඩක් කරා ඒකටත් මං කැමති ඒකට මම ශාරදා මම ශම ශාරදා කියන්නේ මං අයියා ඉන්න ගොඩක් මිස කිව්වෙන් කැමතිම සඳනාරි සඳනාරි කියන්නේ මම ඩාලින් ඉන්නේ සඳනාරි නෑ මම දෙන්නේ කට් කරා මේක නම් දාන්න එපා සඳනාරි ඒකට මම යනවා මේ සජානයි ඔයා ඉන්නේ මොකේද අර උණුහුමද ඇයිකලයාද ඇයිකලයාද කියන්නේ නෑ උණුහුම දෙක තමයි මං ආස අර කෝච්චියෙන් පටන් ගන්න ආ ඒක නම් සින්දේ නම් පොඩ වැදුණා හරි ඒක දාන්න නැත්ද දාන්න නෑ කමන කමන මට මේ මියුසික් වීඩියෝ එක පැටලුණා පොඩ්ඩක් සඳනාරි සඳනාරි සෝරි සඳනාරි නෙමෙයි සඳනාරි නෙමෙයි උණුහුමට නෑ මම කොච්චි සීන් එක පොඩ්ඩක් පැටලුණා හරි නෑ මට ඇත්ත මොකද මං කිව්ව නම සඳනාරික මට මියුසික් වීඩියෝ මතක නෑ ඔල්වේ තිබුණේ අර ඉස්කෝලේ යුනිෆෝම් නැඳන් ආ ඒක වගේ ඔලේ තිබුණා නෑ නෑ අවුල නෑ දැම්මත් කමක් නෑ ඉතින් මෙහෙර කමක් නැත්තම් කමක් නෑ මර මොනා කරන්නේ නේ මන් නෙමෙයි ඔයා පටන් ගන්න මමද පටන් ගන්න මන් නෑ ඇහුව දැන් සින්දුව ගැන ආව මම අයිය පටන් ගන්න හරි වැඩිපුරම කැමති බොලිවුඩ් ෆිල්ම් එකේ වැඩිපුරම කැමති චරිතය මොකක්ද? බොලිවුඩ් ෆිල්ම් එකේ වැඩිපුරම කැමති වැඩිපුරම කැමතිවා. ඕන බොලිවුඩ් ෆිල්ම් එකක ඕන බොලිවුඩ් ෆිල්ම් එකක වැඩිපුරම කැමතිගේ චරිතය මොකක්ද? හරි. මම කැමතිම ෆිල්ම් එක කිව්වොත් මම කැමතිම ඕම් ශාන්තියෝ. ඕම් ශාන්තියෝ. මම කැමති මේ ෆිල්ම් එකට. ඕකේ. ඒකේ මම ඇයි කැමතිවා? මොකද්ද? ෆිල්ම් එක මම දන්නේ නැහැ හේතුවක් මම දන්නේ නැහැ මට මම පොඩි මම ටිකක් සමයි ඉස්කෝලේ යන කාලේ ආපු ෆිල්ම් එක අපේ අම්මත් මට hina වෙනවා මම ෆිල්ම් එක මේ බලන ආයෙත් මුලින්ම ෆිල්ම් එක බලනවා මට එච්චර පිස්සුද මේ නවත්නවත් සින්දු කතාව ඔක්කොම මං හිතන්නේ මට පුදුම විදිහට ආස ෆිල්ම් එකක් මං ඒකේ දීපිකාගේ කැරක්ටර් එකට කරෙක්ට් එකට එතන ආස මං නේ ඔයා තමයි ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටීය රංගපාන අතරේ සිදු වුණු අමතක නොවන සිදුවීම මොකක්ද? අමතක නොවන සිදුවීම හැමදේම අමතක නොවන සිදුවීම තමයි ඒකේ තියෙන්නේ. අපිට වෙච්ච දේවල් එහෙම අපි යන. අමතක නොවන සිදුවීම. වර මතක නැසන. මගේ එක නේ ඔයගේ කාන්ති. අපි එක නිදිටි අපි කට්ටිම ටීම් එකේ මේකට නිදිටි. අමතක නොවන සිදුවීම. ඔයගොල්ලෝ මම නැතුව ගිහලා හොඳට ජොලි කරලා ආපු. අපි මනාවරගේ මන්නාරම් ගියා අපි. මං හිතන්නේ ඒක තමයි අමතක දැන් මම මතක් වුණේ අපි මට මං ආසම අපි ගිය ගමන සහ ඒ ලොකේෂන් එකට යන්නත් පුළුවන් වුණේ මේ චිත්‍රපටියෙම හින්දා නැත්නම් මං ජීවිතේට ගිහලා නැහැ මේ මන්නාරම් මේ වගේ මාරම ලස්සනයි first time ඒ කියන්නේ අර බීච් එක අර හුලං අපිට ඔක්කොම ඒ කියන්නේ ඒක විෂුවලි මාර ලස්සනට මාරම ලස්සනට එක ආවා ඉතින් ඒක තමයි මං හිතන්නේ මම අමතක නොවන සිදුවීම මත මේක ඔව් ඒක තමයි හරි නර්තනයයි දෙකින් එකක් තෝරගන්න කිව්වොත් මොකද්ද ඔයා තෝරගන්නේ රඟපෑමද නර්තනද මම රඟපානක තෝරගන්නවා ඔන්න දෙකම පුළුවන් හැබැයි මම නර්තන ශිල්පිනියක් නෙමෙයි රඟපාන්න පුළුවන් මම රඟපානක තෝරගන්නවා මොකද රඟපාන අතරතුරින් නටන්න chance එක හම්බ වෙනවා නර්තනය පෙන්වන්න පුළුවන් chance හම්බ වෙනවා ෆිල්ම් එකේ වුණත් අපි නටුවානේ මේ
සංගීත අපි වෙඩි සීන්ස් වල එහෙම ඒ වගේ නසන සංස හම්බ වෙනවා රඟපානක තෝරගන්න. මම හිතන්නේ රඟපානකින් මට පොඩ්ඩක් dance කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙකම කවර වෙන shape එකේනේ. අන්තිම එක. right. රාහුල් අකමැතිම දේවල් තුනක්. අකමැතිම දේවල්. මුකුත් නැහැ කියන්නේ පාඩේකට. පාත් තියෙන එකක් කතා කරද්දි අහන් ඉන්නවා. නිකර මං අකමැති අකත් අහන් ඉන්නේ නැත්තා. දෙකක් දෙකක් දෙවෙනි එක එතෙන්ට වෙලාවට යන්න ඕනේ. ඒ කියන්නේ මම හරි වැඩක් කරනවා නම් ওই වෙලාවට වයින්න ඕනේ. ඒක වෙලාවට වැඩ කරන්න ඕනේ. තුන්වෙනි එක ඔයා දැන් ওই කියන්නේ කැමැතිම. අකමැතිම. වෙලාවට වැඩ කරන එක නේ වෙලාවට වැඩ කරන්නේ නැති එක තමයි අකමැති එක. වැරදුනා. sorry මට ඒක අකමැතිම. හරි first එක හරි අහන්න. first එක හරි අහන් ඉන්න එක. දෙවෙනි එක වෙලාවට වැඩ කරන්නේ නැති එක. වෙලාවට වැඩ කරන්නේ නැති එක. ඔය එහෙම කිව්වොත් මට ඒක දැනෙන්න පටන් ගන්නවා. තුන්වෙනි එක ගොඩාක් කියවන්නේ. ඔව්. හා කියවන කියවද්දි. හා අනේ අපි හරින්දියක් කියවයි. හා හරින්දියක් කියවා. අනේ හරින්දියක් කියවන එක. ගොඩාක් කියවන එක අහන් ඉන්න බෑ. මම අහසනේ. ඒක තමයි තුන. ඒ තුනම මගේ තියෙනවද කොහෙදනේ? වාර්තිය දේ දුන්නු. දැන් අපි අද ආවෙත් පරක් වෙලා. හා පරක් වෙලා. මම ගොඩක් කියවනවත් නේ වැඩි නේ. හා එහෙනම් මම ගන්නම් මේක. ඔයාද ගන්න? මම ගන්න. ඔව් ඔව් ඔව්. මොබයිල් ෆෝන් එකේ වැඩිපුරම පාවිච්චි කරන ඇප් එක මොකක්ද මම දන්නවා ඒ මම අපි දන්නේ වැඩි කියන්නේ Instagram නේ හරි මම නෑ මෙහෙමයි ගොඩක් අය දන්නේ මම Pinterest උත් හරියට use කරනවා Pinterest මම හරියට use කරනවා ඒක ඒක කියන්නේ නැතුව ගත්තොත් Instagram තමයි වැඩි Instagram නේ yeah Facebook එකේ මම පොඩ අඩුයි Instagram වැඩි Instagram එකේ that's it එහෙනම් හොඳයි මම හොඳටම කරා ප්‍රශ්න ටික ඉවරයි හොඳටම කරා හොඳටම කරා රාදි කිව්වේ මම ඉතින් ඉවරයි ඉතින් එනම් ඔයාලට ඕල් ද බෙස්ට් ඉතින් අපේ ඊළඟ දේවල් ගැන අපි බලන් ඉස්සරට යමු මොනවාද මොනවාද ෆිල්ම් එක ඔව් ඉතින් අපි ඊගෙන අපි ඉස්සරහට වහන මාර කියන්නේ මොනවද තේරෙන්නේ මොනවද හද්ද ආයෙ කියන්න කියලා ඉවර කරන්නද මොකක්ද කියලාද ඉවර කරන්න ඕනේ නේ අපි දැන් අපේ යාළුවෝ ඔක්කොම කියමු ආදනීය ප්‍රාර්ථනා චිත්‍රපටිය නරඹන්න එන්න කියලා අපි ආරාධනා කරමු සම්ම නේ වත් කියන්නේ මං කිව්වා. බැලු නැත්නම් අදම ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ළඟම ෆිල්ම් හෝල් එකෙන් ආදරණීය ප්‍රාර්ථනා බලන්න. කලින් ටිකට් බුක් කරන්න මොකද සීට් ඔක්කොම ඉවර වෙනවා. ගිහින් ගන්න කිව්වත්. බලපෑට thank you. ප්‍රෝග්‍රෑම් එකත් බලුවා. thank you. I hope you guys enjoyed. ෂානු කීප ඔක්කොම මාත් කියලා. bye. bye.